මෙම වීඩියෝව පරිගණකයෙන් නැරඹීමෙන් වඩාත් හොඳ ප්‍රතිඵල අත්කරගත හැකි. ඔබ ජංගම දුරකථනයෙන් මේ නරඹන්නේ නම් ස්ක්‍රීන් රොටේෂන් යොදා තිරය අනෙක් පසට හරවා ගන්න. රේඛණය කිරීම. චෙක් පතක මූණත හරහා සමාන්තර රේඛා දෙකක් ඇඳීම චෙක් පත් රේඛණය කිරීම ලෙස හැඳින්වේ. සමාන්තර රේඛා දෙක තුල හෝ සමාන්තර රේඛා නොමැතිව බැංකුවක නමක් සඳහන් කිරීමද රේඛණයක් ලෙස සලකනු ලැබේ. චෙක් පතක් රේඛණය කිරීමේ අරමුණ චෙක් පතට වැඩි ආරක්ෂාවක් සැලසීමයි. රේඛණය කළ විට එහි සඳහන් මුදල බැංකු කවුන්ටරයෙන් ලබාගත නොහැකි අතර මුදල් ලබා ගැනීම සඳහා රේඛිත චෙක් පත බැංකු ගිණුමක තැන්පත් කළ යුතු වේ. චෙක් පත් රේඛණය කිරීම මගින් චෙක් පතේ සඳහන් මුදල නියමිත පුද්ගලයාට ලැබෙන බව තහවුරු කරගත හැකි. චෙක් පතක් රේඛණය කරනවා කියන්නේ චෙක් පත මතුපිට සමාන්තර රේඛා දෙකක් අඳිනවා. එහෙම නැත්නම් බැංකුවක නමක් ලිව්වත් ඒකත් රේඛණයක්. ඒකට අපි කියනවා විශේෂ රේඛණය. එතකොට මේකේ තියෙන විශේෂත්වය තමයි මේ චෙක් පතට බැංකුවේ ගෙවීම් කවුල් වෙන්නේ. කියන්නේ කවුන්ටරේ මුදල් ගෙවන්නේ නෑ දුවේ පුතේ. මේක ජංගම ගිණුමක තැන්පත් කරලයි මුදල් ගන්න ඕනේ. එතකොට ආරක්ෂාව වැඩි. මේ චෙක් පත අපින් නැති වුණා අපිට බය වෙන දෙයක් නෑ. කාටවත් මුදල් ගන්න බෑ. ගත්තත් ඒක බැංකුවට වංචා කරේ කවුද කියලා හොයාගන්න පහසුයි. මොකද කාගේ හරි ගිණුමක තැන්පත් කරලා මුදල් ගත්තාම ඒ පුද්ගලයාව ගෙනල්ලා කොහෙන්ද මේ චෙක් පත ඒක ලැබුණු ආකාරය ඒ ඔක්කොම හොයාගන්න පහසුයි. චෙක් පත් රේඛණය කරන ක්‍රම දෙකකි. එක සාමාන්‍ය රේඛණය, දෙක විශේෂ රේඛණය. සාමාන්‍ය රේඛණය චෙක් පතක මූණත හරහා සමාන්තර රේඛා දෙකක් ඇඳ ඒ තුල යම් කොන්දේසියක් ඇතුළත් කර හෝ නොකර සිදු කරන රේඛණය සාමාන්‍ය රේඛණය වේ. සාමාන්‍ය රේඛණය ආකාර කිහිපයකට කළ හැකිය. බහුල වශයෙන් නිදෙන සාමාන්‍ය රේඛණ කිහිපයක් පහත දැක්වේ. බලන්න නිකම්ම සමාන්තර රේඛා දෙකක් ඇඳ ඒකත් සාමාන්‍ය රේඛණය. ඊළඟට සමාන්තර රේඛා දෙක මැද්ද ගනුදෙනු කළ නොහැක. ඒ කියන්නේ මේ වගේ චෙක් පතක් ලැබුණොත් ණය ගෙවීම සඳහා ගනුදෙනු කිරීම සඳහා යොදා ගන්න බෑ. ඒක ආදායකයාම ගිණුමක තැන්පත් කරන්න ඕනේ. 3. ආදායකයා ගිණුමට පමණයි. සමාන්තර රේඛා දෙක මැද්ද මේ වගේ කොන්දේසියක් තිබ්බත් ඒකත් සාමාන්‍ය රේඛණයක්. විශේෂ රේඛණය චෙක් පතක මූණත හරහා ඇඳ ඇති සමාන්තර රේඛා දෙක අතර හෝ සමාන්තර රේඛා නොමැතිව වාණිජ බැංකුවක නමක් සඳහන් කරමින් කරනු ලබන රේඛණය විශේෂ රේඛණයකි. එය පහත දැක්වෙන ආකාරයට කළ හැකිය. පළවෙනි එක සම්පත් බැංකුව. සමාන්තර රේඛා දෙක මැද සම්පත් බැංකුව කියලා ලියලා තිනවා. එතකොට මේ චෙක් පත තැන්පත් කරන්න පුළුවන් කොහේ හෝ සම්පත් බැංකුවක පමණයි. 2. ලංකා බැංකුව ගනුදෙනු කළ නොහැක. ලංකා බැංකුවේ ගිණුමකම තැන්පත් කරන්න ඕනේ ගනුදෙනු කිරීම සඳහා යොදා ගන්න බෑ. 3. මහජන බැංකුව මොරටුව ශාඛාව. එතකොට මහජන බැංකුවේ මොරටුව ශාඛාවෙම පමණයි මේ චෙක් පත තැන්පත් කරන්න පුළුවන්. ඒ වගේම මේ රේඛා නොමැතිව නිකන් ලංකා බැංකුව, සම්පත් බැංකුව ඒ වගේ බැංකුවක නමක් ලියලා තිබුණත් ඒකත් සලකන්නේ විශේෂ රේඛණයක් හැටියටයි. චෙක් පත් පිටසන් කිරීම. චෙක් පතේ මූණත සඳහන් ආදායකයාගේ නම ඒ ආකාරයෙන්ම ඔහුගේ අත්අකුරින් චෙක් පත පිටුපස ලිවීම චෙක් පත් පිටසන් කිරීමයි. යමෙකුට ලැබී ඇති චෙක් පතක් යම් ගනුදෙනුවක් සඳහා වෙනත් අයෙකුට පැවරීමේදී හෝ බැංකු ගිණුමක තැන්පත් කිරීමේදී මෙලෙස පිටසන් කළ හැකිය. පිටසන් කිරීම මගින් තහවුරු කරන්නේ තමාට අදාළ චෙක් පත පිළිබඳ අව්‍යාජ හිමිකමක් පැවති බවයි. එහෙමනම් චෙක් පතක් වෙනත් පාර්ශවයකට පවරනකොට ඒ චෙක් පතේ පිටුපස චෙක් පතේ සඳහන් ආකාරයට නම ලියන එකට අපි කියනවා චෙක් පත පිටසන් කිරීම. විද්‍යුත් මුදල් ආශ්‍රිත සේවා. මෑතක් වනතුරුම ව්‍යාපාරිකයින් ගෙවීම් කටයුතු සඳහා බහුලව යොදාගනු ලැබුවේ කාසි, නෝට්ටු හා චෙක් පත්ය. වර්තමානයේ බැංකු විසින් විද්‍යුත් සන්නිවේදන තාක්ෂණය භාවිතා කරමින් මුදල් ගනුදෙනු සඳහා ගනුදෙනුකරුවන්ට විවිධ සේවා හඳුන්වා දී ඇත. එම සේවා විද්‍යුත් මුදල් ආශ්‍රිත සේවා ලෙස හැඳින්විය හැකිය. විද්‍යුත් මුදල් යනු මොනවාද? මුදල් හා චෙක් පත් වෙනුවට ආදේශ කළ හැකි විද්‍යුත් ගෙවීම් ක්‍රමයකි. විද්‍යුත් මුදල් ආශ්‍රිත සේවා යටතේ වර්තමානයේ ප්‍රචලිතව පහත සඳහන් කාඩ්පත් භාවිතාවේ. 1. ණයපත් හෙවත් ක්‍රෙඩිට් කාඩ්. 2. හරපත් හෙවත් ඩෙබිට් කාඩ්. 3. ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර කාඩ්පත් ATM කාඩ්පත්. ණයපත් යනු මොනවාද? වාණිජ බැංකු විසින් ණය පදනම මත ගනුදෙනු කිරීම සඳහා නිකුත් කරනු ලබන කාඩ්පත් විශේෂයකි. මෙවැනි කාඩ්පතක් ලබා ගැනීම සඳහා ගනුදෙනුකරුට බැංකු ගිණුමක් තිබීම අවශ්‍ය නොවේ.
අනුමත වෙළඳ ආයතනයකට ණයපත ඉදිරිපත් කර නිශ්චිත වටිනාකමක් දක්වා භාණ්ඩ සේවා ණයට ලබාගත හැකිය. එමෙන්ම ණයපත භාවිතා කර ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර වලින් යම් සීමාවක් දක්වා මුදල්ද ලබාගත හැකිය. ණයපත් භාවිතා කොට ලබා ගන්නා ණය වටිනාකම් පිළිබඳව බැංකුව විසින් ණයපත් හිමියාට නියමිත කාල සීමාවක් තුලදී දැනුම් දෙයි. එම ණය වටිනාකම බැංකුව වෙත පියවීමට ණයපත් හිමියා බැඳී සිටි. එහෙමනම් දුවේ පුතේ ණයපතක් ලබා ගැනීම සඳහා බැංකුවක ගිණුමක් තිබීම අවශ්‍ය වෙන්නේ නැහැ. මේක ක්‍රියාත්මක වෙන්නේ ණය පදනම මත. අපි බැංකුවෙන් ණයපතක් අයදුම් කරාම ඒගොල්ලෝ සොයා බලන අපිට ගෙවීමේ හැකියාව තියෙනවද විශ්වාසවන්තභාවය තියෙනවද කියලා. ඊට පස්සේ අපිට ණයපතක් ලබා දෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් විවිධ වෙළඳසැල් වලින් භාණ්ඩ සේවා ණයට ගන්න. මාසේ අන්තිමේදී මේ මුදල නැවත බැංකු ගිණුම ණයපත් ගිණුමට දාන්න ඕනි. මේ සඳහා කාලයක් ලබා දෙනවා පොලී රහිතව. ඒ කියන්නේ සාමාන්‍යයෙන් භාණ්ඩ මිලටගත් මාසෙම පොලියක් අය කරන්නේ. ඊළඟ මාසෙත් දින 21 සාමාන්‍යයෙන් සති 3ක් යනකම් පොලියක් අය කරන්නේ. ඒ කාලය අතරතුර මුදල් දැම්මොත් අපිට පොලියක් අය කරන්නේ. ඒ කාලේ පසු වුණොත් ඊට අදාළව යම්කිසි පොලියක් අය කරනවා. ණයපත් ආශ්‍රිත ගනුදෙනු සිදුවීම විද්‍යුත් ජාල ඔස්සේ ස්වයංක්‍රීයව සිදුවේ. ජාත්‍යන්තර වශයෙන් භාවිතාවන ප්‍රධාන ණයපත් ජාල වන්නේ වීසා, මාස්ටර්, ඇමරිකන් එක්ස්ප්‍රස් හා ඩිස්කවර් වේ. වාණිජ බැංකු මෙම ණයපත් ජාලවල අනුග්‍රහය ඇතිව ණයපත් නිකුත් කරනු ලබයි. ණයපත් කීපයක් සඳහා නිදසුන් පහත දැක්වේ. ලංකා බැංකුව සී බැංක් වීසා, මහජන බැංකුව පීපල්ස් වීසා. ණයපත් භාවිතයෙන් ගනුදෙනු කරට ලැබිය හැකි ප්‍රතිලාභ මොනවාද? 1. භාණ්ඩ ණයට ලබාගත හැකි වීම. 2. ණය ආපසු ගෙවීමට පොලී රහිත සහන කාලයක් ලැබීම. 3. රැගෙන යාමේ පහසුව. 4. ආරක්ෂාකාරී බව. 5. අන්තර්ජාලය හරහා මිලට ගැනීමට හා ගෙවීම් කිරීමට හැකි වීම. ණයපත් භාවිතයෙන් ව්‍යාපාරිකයාට එහෙම නැත්නම් වෙළඳසැල් හිමියාට ඇති ප්‍රතිලාභ මොනවාද? 1. ව්‍යාපාරයේ වෙළඳ පිරිවැටුම. ඒ කියන්නේ විකුණුම් ආදායම වැඩිවීම. ණයපත් තියන අය ඔක්කොම භාණ්ඩ මිලට ගන්න යන්නේ මේ ණයපත් වලට භාණ්ඩ නිකුත් කරන වෙළඳසැල් වලට. ඒ නිසා ව්‍යාපාරිකයාගේ ආදායම වැඩි වෙනවා. 2. බොල් ණය ඇතිවීම. සාමාන්‍යයෙන් ගොඩක් ලාට ඔය කුඩා ව්‍යාපාර අවට පුද්ගලයන්ට භාණ්ඩ ණයට වික්කම මේ ණය නැතුව යනවා. බොල් ණය බවට පත් වෙනවා. නොලැබියන් ණය වලට අපි කියනවා බොල් ණය. නමුත් ක්‍රෙඩිට් කාඩ් නැත්නම් ණයපත් වලට ණයට බඩු වික්කහම වෙළඳසැල් හිමියාට බොල් ණය ඇති වෙන්නේ නැහැ. මොකද බැංකුව අනිවාර්යයෙන්ම මාසයේ අවසානයේදී ඒ මුදල වෙළඳසැල් වෙත ලබා දෙනවා. 3. ලිපි ලේඛන භාවිතය අවම වීමෙන් ව්‍යාපාරික කටයුතු පහසු වීම. සේවකේ ප්‍රමාණයත් අඩු කරගන්න පුළුවන්. බිල් ලියන්න ලිපි ලේඛන වල සටහන් කරන්න අවශ්‍ය වෙන්නේ කාඩ් එක පංච් කරලා ආපසු ලබා දුන්න ඉතුරු සල්ලි දෙන්න කරදරයක් නෑ. ඒ වගේ ගනුදෙනු ගොඩාක් පහසු වෙනවා. හරපත් යනු මොනවාද? බැංකු ගිණුමේ ඇති මුදල් වලින් ඍජුවම ගෙවීම් කිරීමට හැකි වෙන පරිදි වාණිජ බැංකුව විසින් තම ගනුදෙනු කරුවන්ට නිකුත් කරන කාඩ්පත් හරපත් ලෙස හඳුන්වනු ලබයි. හරපත් ලබා ගැනීම සඳහා බැංකු ගිණුමක් පැවතිය යුතුය. මෙම කාඩ්පත් මගින් ගිණුමේ ඇති මුදල් ශේෂය දක්වා යම් සීමාවකට යටත්ව භාණ්ඩ සේවා මිලදී ගත හැකි වේ. මේ මගින් භාණ්ඩ සේවා ලබාගත් විට අදාළ වටිනාකම ඍජුවම තම බැංකු ගිණුමට හරවේ. හරපත්වල විශේෂත්වය වන්නේ ගනුදෙනුවකට අදාළ නියමිත වටිනාකම ගැණුම්කරුගේ ගිණුමෙන් අඩු වී බැංකුව හරහා විකුණුම්කරුගේ ගිණුමට මාරු වීමයි. හරපත් භාවිතා කරමින් ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර මගින් මුදල් ආපසු ලබා ගැනීමද කළ හැකි වේ. එහෙමනම් ණයපත් වගේම හරපත්, ඒ කියන්නේ ස්ථිර ආදායමක් ස්ථිර රැකියාවක් නොමැති අයට සාමාන්‍ය ණයපත් නිකුත් කරනවා අඩුයි. ඒ අයට ගන්න පුළුවන් හරපතක්. මේක ක්‍රියාත්මක වෙන්නේ දුවේ පුතේ තැන්පත්ු පදනම මත. ඒ කියන්නේ මුලින්ම යම් කිසි මුදලක් බැංකුවේ තැන්පත් කරන්න ඕනේ. එතකොට හර කාඩ් පතක් බැංකුවෙන් දෙනවා. ඊට පස්සේ අපි වෙළඳසැල් වලින් භාණ්ඩ සේවා මිලට ගන්නකොට ඒ වටිනාකම අපේ ගිණුමට හර වෙනවා. ඒ කියන්නේ අපේ ගිණුමෙන් අඩු වෙනවා. හරපත් වලට නිදසුන් කිහිපයක් පහත දැක්වේ. සම්පත් බැංකුව සෙට්, කොමර්ෂල් බැංකුව කැට් සුපර්. මේ බැංකු විසින් මේ ණයපත් සඳහා විවිධ නම් යොදාගෙන තිනු. ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර කාඩ්පත් හෙවත් ATM කාඩ්පත් යනු මොනවාද? සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුමකින් ගනුදෙනු කරුවන්ට ලබාගත හැකි සේවාවන්ට සමාන සේවාවක් ලබා ගැනීමට හැකිවන පරිදි
වාණිජ බැංකු විසින් නිකුත් කරන කාඩ්පත් විශේෂයකි. පරිගණක ආශ්‍රයෙන් ක්‍රියාත්මක කෙරෙන ස්වයංක්‍රීය ටෙල යන්ත්‍ර හෙවත් ATM භාවිතා කරමින් ඉතුරුම් ගිණුමකින් මුදල් ලබා ගත හැකි වේ. මෙම කාඩ්පත් මගින් ගිණුමකින් තවත් ගිණුමකට මුදල් මාරු කිරීමද කළ හැකිය. ස්වයංක්‍රීය ටෙල යන්ත්‍ර කාඩ්පත් සඳහා නිදසුන් කීපයක් පහත දැක්වේ. මහජන බැංකුව PET, ලංකා බැංකුව CNET, සම්පත් බැංකුව SET. විද්‍යුත් මුදල් භාවිතා කිරීමෙන් ඇතිවන වාසි. 1. ක්ෂණික බව. ගනුදෙනු වල වේගවත් බව. 2. මුදල් එහා මෙහා ගෙන යාමේදී ඇතිවන අවදානම අඩුවීම. 3. සියලු තොරතුරු ස්වයංක්‍රීයව වාර්තා වීම. 4. දවසේ ඕනෑම වේලාවක ගනුදෙනු කළ හැකි වීම. විද්‍යුත් මුදල් ආශ්‍රිත සේවාවේ ඇති සීමාවන්. 1. දත්ත විනාශ වීමේ අවදානම පැවතීම. තාක්ෂණික දෝෂ සිදුවීම තුලින් ඇතැම් අවස්ථාවලදී දත්ත විනාශ වීමේ විනාශ වී යාමේ අවදානමක් පවතින හේයින් ගැටලු ඇති විය හැකිය. 2. නව ආකාරයේ විද්‍යුත් වංචා වලට භාජනය වීමේ අවදානමක් පැවතීම. විද්‍යුත් කාඩ්පත් වල රහස්‍ය අංකය, ඒ කියන්නේ PIN අංකය නැත්නම් PIN නම්බර එක වංචා කර වෙනත් කෙනෙකුට ගනුදෙනු කළ හැකි වීම. 3. අමතර පිරිවැයක් දැරීමට සිදුවීම. ණයපත්වල ගෙවීම් පමා වූ විට ප්‍රමාද ගාස්තු හා ඉහළ පොලි අය කිරීම සිදුවේ. 4. ඇතැම් වෙළඳසැල්වලදී ගෙවීම් කිරීමට භාවිතා කළ නොහැකි වීම. ඒ කියන්නේ ණයපත් එහෙම නැත්නම් ක්‍රෙඩිට් කාඩ් බාර ගන්න නැති පොඩි පොඩි වෙළඳසැල් වලින් ගනුදෙනු කරන්න බෑ. දැන් උදාහරණයක් කියනවා නම් පොලට ගිහිල්ලා කංකුම් මිටි දෙකක් අරගෙන අපිට ඒක ණයපතකින් එහෙම නැත්නම් ක්‍රෙඩිට් කාඩ් එකකින් ගෙවීම් කිරීමේ හැකියාවක් නැහැ. තවත් මෙවැනි වීඩියෝ නැරඹීමට ඇදුරුතුමා channel එක subscribe කරන්න.